අත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම අදින් ඇරඹෙනවා. මොරොක්කෝවේදී අදින් ඇරඹෙන සාකච්ඡා එළමෙන 15වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ලෝ පුරා රටවල් රැසක මුදල් අමාත්‍යවරුන් මහ බැංකු අධිපතිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම රැස්වීමට එක්වීමට නියමිතයි. මොරොක්කෝවේදී පැවැත්වෙන මෙම රැස්වීම රට රටවල් අතර සබඳතා තවදුරටත් තර කරන පාලමක් බඳු බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියාවා සඳහන් කළේ. මෙම රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජාමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහභාගී වීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාව ආර්ථික ස්ථායීකරණයේ සිට ආර්ථික වර්ධනයක් දක්වා 2024 සිට ගමන් කිරීම හා ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදු කළ ප්‍රතිසංස්කරණ තුලින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට මෙම රැස්වීම මාලාවෙන් අවස්ථාව උදාවන බවයි මුදල් අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ ප්‍රකාශ කළේ. මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය විදේශ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳව එකඟතාවයකට එළඹීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා. එහිදී චීනයේ එකඟත්වයෙන් තොරව අමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ ජපානය යන මෙරට ණය හිමි රටවල් ඊට අදාළ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බවයි විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.